හරි එතකොට ඔයාලා අද මේ එකතු වෙන්නේ තුලිත සමීකරණ වීඩියෝ සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක. එතකොට කලින් වීඩියෝස් තුනේදී අපි කතා කරා සංවිතාව හොයන්නේ කොහොමද? ඊට පස්සේ ඔක්සිකරණංක හොයන්නේ කොහොමද? ඊට පස්සේ මේවා වියෝජන ප්‍රතික්‍රියා කොහොමද සෝදිසි ක්‍රමයෙන් විසඳන්නේ කියලා. හරිද? පටන් ගන්න කලින්ම කියන්නේ කොල්ලනේ ගිහිල්ලා පළවෙනි වීඩියෝස් දෙක තුන්වෙනි එක නොබලුවත් කමක් නැහැ. අද ඒක බලන්න කලින් පළවෙනි වීඩියෝස් දෙක බලලා එන්න. හරිද? ඒකෙත් තමයි කියලා දෙන්නේ කොහොමද ඔක්සිකරණංක හොයන්නේ. හරිද? ඔක්සිකරණංක හොයන ක්‍රම දෙකක් කියලා දෙනවා. ඒවා පාවිච්චි වෙන්නේ දැන්. හරිද? ඒ නිසා මොකද වෙන්නේ? අද වීඩියෝ එක බලන්න කලින් ඒ ටික බලලෙන් ඉස්සෙල්ලම. ඊට පස්සේ මේ වීඩියෝට එන්න. හරිද? දැන් අපි බලන්න ඕනේ මොකද්ද? අර්ධ ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද කියලා. කොල්ලනේ මෙහෙමයි. අර්ධ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ඔක්සිකරණයක් හරි ඔක්සිහරණයක් හරි විතරක් වෙන ප්‍රතික්‍රියාවකට. හරිද? ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව ඇතුළේ තියෙන්නේ එක් ඔක්සිකරණයක් විතරයි නැත්නම් ඔක්සිහරණයක් විතරයි. එහෙනම් හොඳට මතක තියාගන්න අර්ධ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඔක්සිකරණයක් හෝ හරණයක් පමණක් සිදු වෙන ප්‍රතික්‍රියාවක්. සරලවම කිව්වොත් බං රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකින් භාගයක්. හරිද? රෙඩොක්ස් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මොකද්ද? ඔක්සිකරණය හරණය දෙකම දෙන ප්‍රතික්‍රියාව වලට නේද රෙඩොක්ස් ප්‍රතික්‍රියාවකින් භාගයකට තමයි අපි අර්ධ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. එහෙනම් අද මේ වීඩියෝ අපි ඉගෙන ගන්නවා අර්ධ ප්‍රතික්‍රියා ආම්ලික මාධ්‍ය තුලිත කරන්නේ කොහොමද? අර්ධ ප්‍රතික්‍රියා භාෂ්ම මාධ්‍ය තුලිත කරන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි වීඩියෝ එක සෙට් එමු. හරි. වැඩේ බහිමු අපි. මෙහෙම අර කලින් වීඩියෝ එකේ කරා වගේම අපි තුලිත සමීකරණයක් ගන්නවා. ඊට පස්සේ විසඳ 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 අර පියවර ටික පල්ලට පල්ලට ගහමු. එතකොට ආම්ලික මාධ්‍ය තුනකුයි භාෂ්ම මාධ්‍ය තුනකුයි වගේ අපි අරගෙන වැඩේ ගොඩ දාගමු ජීවිත කාලෙම මතක ඉන්න විදියට. හරි. පටන් ගමු පළවෙනි එක. කොළනේ අපි ගමු MnO4- පර්මැංගනේට් අයනේ ඉන්නවා. මෙයා Mn2+ බවට පත් වුණා කියලා හිතන්නකෝ. ඔන්න ඉස්සෙල්ලාම කරන වැඩේ. දැන් මේ වගේ අර්ධ ප්‍රතික්‍රියාවක් දැක්කම උදේ පාන්දර ගිහලා තුලිත කරගන්න මේකේ තියෙන ප්‍රධාන මූලද්‍රව්‍ය. හරිද? අර කලින් වගේමයි. තුන්වෙනි වීඩියෝ එකේ කියලා දෙනවා වගේමයි. ප්‍රධාන මූලද්‍රව්‍ය තුලිත කරගන්න. ප්‍රාධාන නේ බං ප්‍රධාන. හොඳේ. එතන මොකද මේ ප්‍රධාන මූලද්‍රව්‍ය? මේකේ මැංගනස් 1යි මැංගනස් 1යි නේනම් අය අමුතෙන් තුලිත කරන්න දෙයක් නැහැ. ඔන්න පළවෙනි ස්ටෙප් එක ගොඩ. දෙවැනි ස්ටෙප් එක මොකද කරන්නේ? අපි ඔක්සිජන් ව තුලිත කරනවා. කවුරු දාලාද? වතුර දාලා ඔක්සිජන් තුලිත කරනවා. හරිද? එහෙනම් වතුර යොදලා H2O යොදලා ඔක්සිජන් තුලිත කරනවා. ආ බලමු කොහොමද කරන්න කියලා. වම් පැත්තේ ඉන්න ඔක්සිජන් කීයක්ද? හතරක් ඉන්නවා. එහෙනම් දකුණු පැත්තට ජල අණු කීයක් දාගන්න ඕනේද? කොළනේ හතරක් දාගන්න වෙනවා. ජල අණු හතරක් දාගන්න වෙනවා. ඔක්සිජන් බැලන්ස් කරන්න ජල අණු දාලා. වම් පැත්තේ ජල අණු ඔක්සිජන් හතරක් ඉන්නවා. එහෙනම් දකුණු පැත්තට ජල අණු හතරක් ඕනි වෙනවා. ඔන්න වැඩේ. එහෙනම් මොකද්ද අපි ඉස්සෙල්ලාම කරේ? ප්‍රධාන මූලද්‍රව්‍ය තුලිත කරා. ඊට පස්සේ මොකද කරේ? ඔක්සිජන් තුලිත කරා. දැන් මොකද වෙන්නේ? මේකේ තියෙන හයිඩ්‍රජන් දකුණු පැත්තේ හෝ වම් පැත්තේ දින හයිඩ්‍රජන් ටික මම තුලිත කරනවා. කවුරු දාලාද? H+ දාලා. එහෙනම් හයිඩ්‍රජන් තුලිත කරනවා H+ දාලා. පැටවුනේ වම් පැත්තේ ඉන්නව හයිඩ්‍රජන් ඔක්කොම කීයද? 8ක් ඉන්නවා. දකුණු පැත්තේ කීයක්වත් නැහැ. එහෙනම් අර වම් පැ sorry වැරදුනා. දකුණු පැත්තේ ඉන්නව හයිඩ්‍රජන් 8ක් වම් පැත්තේ මොකෙක්වත් නැහැ. දෙපැත්තම අරනවා ඉස්සෙල්ලා. දකුණු පැත්තේ හයිඩ්‍රජන් 8යි වම් පැත්තේ මොකෙක්වත් නැහැ. එහෙනම් ඒ 8 බැලන්ස් කරන්න. අන්න අර 8 බැලන්ස් කරන්න H+ 8ක් මම දාගන්න ඕනි. ඔන්න හතාව. අවසාන පියවර විදිහට දෙපැත්තේ ආරෝපණය බැලන්ස් කරනවා. ආරෝපණය බැලන්ස් කරන කවුරු දාලාද? ඉලෙක්ට්‍රෝන දාලා දෙපැත්තේ ආරෝපණය බැලන්ස් කරනවා. ඔන්න වැඩේ. අපි දැන් බැලන්ස් කරමු. වම් පැත්තේ සමස්ත ආරෝපණය sorry දකුණු මම දකුණු මාරුණා හැම වෙලේම දකුණු පැත්තේ සමස්ත ආරෝපණය ධන 2යි. හරිද? වම් පැත්තේ සමස්ත ආරෝපණය බලන්න කීයක් තියෙනවද කියලා? මේ පැත්තේ මෙතනින් ධන 8යි මෙතනින් 1යි ඔක්කොම ධන 7ක් හම්බෙන්නේ නේද? ධන 8 ඍණය කැපිලා යනවා. දැන් එහෙනම් බැලන්ස් කරන්න කීයද කරන්න ඕනේ? ඉලෙක්ට්‍රෝන දානවා කියලා කියන්නේ පැටවුනේ ධන ආරෝපණයේ අඩුවීමක්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන දාන්න යන්න එපා. මේ අඩු ධන ආරෝපණය තියෙන මගුලක් අසර. ඒකට දැම්මම තියෙන ටිකක් නැති වෙලා යනවා උට. හැම වෙලෙම මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිතයි. උංග දැම්මම වෙන්නේ ධන ගතිය අඩු වෙන එක. එහෙනම් හැම වෙලෙම ඉලෙක්ට්‍රෝන දාන්න වෙන්නේ ධන ගතිය වැඩි පැත්තට. හොඳේ. එතකොට මොකද එන්නේ? දෙක තමයි sorry හත තමයි දෙකට බස්සන්න වෙන්නේ. එහෙනම් හත දෙකට බස්සන්න නම් ඉලෙක්ට්‍රෝන කීයක් දාන්න ඕනේද? පහක් ඉලෙක්ට්‍රෝන දාන්න ඕනි. අන්න එහෙමයි අපි ඉලෙක්ට්‍රෝන දාන පැත්ත තියෙන. මම දන්නවා ඕන තරම් මැටි පොඩි උන් ඉන්නවා. මේ නැති දැනටම ගිහිල්ලා ඔබනෝ ඉලෙක්ට්‍රෝන. හරිද? දෙයියනේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. තියෙන මේ චුට්ටක් මෙන්න මෙච්චරක් විතර තියෙන කස්සර ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන පොකුර දැම්මම මුට කෙල වෙලා යනවා. හරිද? එහෙම කරන්න එපා. හැම වෙලේම මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන දැම්මම ධන ගතිය අඩු වෙනවා කියලා. එහෙනම් වැඩි දැනට ඉලෙක්ට්‍රෝන දාන්නේ එතකොට හත දෙකට බස්සන්න පුළුවන්. ඔන්න වැඩේ. තව උදාහරණ දෙයක් විතර අපි අර විදියට තුලිත කරලා බලමු. හරි. ඊළඟව මෙන්න මෙයාම අපි හිතමු ක්‍රෝමේට් අයනේ තියෙනවා.
CrO42 minus I. එහෙනම් යා Cr ධනතුන බවට පත් වෙනවා. හරිද? Cr ධනතුන බවට පත් වෙනවා. එතකොට මොකද කරන්නේ ඉස්සෙල්ලම උදේ පාන්දර ප්‍රධාන මූලද්‍රව්‍ය තුලිත කරනවා. මෙතනින් තියෙන ක්‍රෝමියම් 1යි මෙතන ක්‍රෝමියම් 1යි ප්‍රශ්නයක් නැහැ. ඒක බැලන්ස්. ඊළඟ මොකද කරන්නේ? හයිඩ්‍රජන් sorry ජලය යොදලා ඔක්සිජන් බැලන්ස් කරනවා. මෙතන ඔක්සිජන් 4ක් ඉන්නවා. එහෙනම් ඌව බැලන්ස් කරන්න ජල අණු කීයක් දාන්න ඕනේද? 4ක්. දකුණු පැත්තට දාන්න ඕනි. එහෙනම් මොකද වෙන්නේ? මෙතන මං 4ක් H2O දැම්මා. ඔන්න වැඩි. ඊළඟ මොකද කරන්නේ? මේකේ තියෙන කොල්ලනේ හයිඩ්‍රජන් ටික බැලන්ස් කරනවා මොකාගෙන්ද මම? H+ දාලා. දැන් මෙතන දකුණු පැත්තේ හයිඩ්‍රජන් ඔක්කොම 8ක් ඉන්නවනේ. දෙවරක් 2ක් 4ක් 2ක් 8යිනේ. 8ක් ඉන්නවා. මේ පැත්තේ මොකෙක්වත් නැහැ. එහෙනම් අරාට බැලන්ස් කරන්න මම මොකද කරන්නේ? अटक एच प्लस मेकट दानवा अटक एच प्लस दानवा अवसान वैसे मुखद कर बैलें दिपत्ते आरोपण बैलेंस करना इलेक्ट्रोन देंगे अभी बलमु पेटाउने मे पत्ते समस्त आरोपण की दान तुना खंबे दन तुना मे पत्ते समस्त आरोपण बैलन की मिथनी धन अटाई मिथन देखा धन हाय आयस मंगार कथा के दाने इलेक्ट्रॉन इलेक्ट्रॉन रीना आरोपित के धनगति अड़वी मकें नति तन कसर बंडी पाप वेडिपुर धनगति तीन डो बंड इतना मुखदेन अट पुल हाय तुणगा अंट अड़कर पुलवा मम्म कदर इलेक्ट्रॉन तुण वंपे दागनवा पट बैलेंस सुपीरियर सीन तेनाने निकांगित पंको मे वटी उठ लिय लिय प्राक्टिस कर मे क्लास इन उठ दया बेरी उत्ता पुदे अरे निकंगार एसपी आगे मम्मी थोड़ी तक अरे इन सब मेवा आया होया चलो को एक्सपोजर का खंबे नती हूँ ना मेती का हरी कमान है प्रयोजन में डेकर अगर अरे अयो अपने हेम नया नहीं आ रखा मे कद अपने मेचर कर बेरोना आय काल ने दुख पेंडे बा दें गिये दे गिया दें मेघ हरी देख कर बदल अरे मन दान मे ताव मास दी की बाहर लमाई ना उन काम थोड़ी समय करने बे हर इन सब पुलवंतर वे मुख्यमंत्री के देना ऊपर में देख कर अरे ने अर्ध प्रतिक्रिया आम्लिक मध्य तव एक बलम हर इला बलम अभी ऑक्सलेट आने मुखदेला ऑक्सलेट के सी टू ओ फोर टू माइनस की अने ऑक्सलेट आने सामान्य ऑक्सीकरण सीओ टू बवट हर आदे बलम कोहमद पेटाउने वेड़े पटंग प्रधान मूल द्रव्य बल मे पे काबन देखा मे पे काबन देखा अम्मा सीधे दीपांद्र काबन तुड़ कलो वेड़े हर इला मुखदेन ऑक्सीजन तुड़कों कौर दाला जलय दाल वम पे ऑक्सीजन हतरा दखुण पे हतर ऐना अमुत जलय दूमनावा नैत दलय दिन मुखदे हईड्रजन उत्तने ऐना हईड्रजन दामे तुड़कर देखे अवसान फेवरेट या मे पे समस्त आरोपण की रिन देखा मे पे समस्त आरोपण की बिंदु आने इलेक्ट्रॉन वाले तुड़कर दम रिनगति वैडीवी मकें मे कसटाई दुद्बंग रिन हतरा दाने ऋणगति अड़तन टाइ दाणी धनगति वेड़ तन दान ऋणगति अड़तन दान इतना मिथंट दिगा कि मम्मोक बैलेंस पटल असन सीनगति अभी मेव बैलेंस करें अभी बल मेक भाषम मध्य कोहमद तुड़करण की हर हर दिगे भाषम मध्य तुड़करण कलिंग अभी गत काम भाषम मध्य कल बलम सी आर ओ फोर टू माइनस क्रोमेट सी आर धन तुण मेने बल मंगीतन मेक पेन आके पैन ऑलमोस्ट इवर हर पलवनी पीयवर विधि मे भाषिक मध्य तुड़करण पलवनी पीयवर विधि हट अभी करण सामान्य अर आम्लिक मध्य तुड़करपु विधि अतीनवाणि आम्लिक मध्य तुड़करपु विधि हट मैं तुड़कर आम्लिक मध्य सलम तुड़कर हरिद आम्लिक मध्य तुड़कर मत कर इसल प्रधान मूल द्रव्य तुड़कर प्रधान मूल द्रव्य तुड़कर इट मुखदे ऑक्सीजन तुड़कर जलय दाल इत पास लबन हईड्रजन तुड़कर कौर दाल एच प्लस दाल इट मुखदे अवसान दिपे बैलेंस करना दिपे आरोपण बैलेंस करना इलेक्ट्रॉन दाल उन्नोटी करगनील दुखदे क्रोमियम प्रधान मूल द्रव्य उन्दीन बैलेंस इट पास ऑक्सीजन मे पत्ते हतरक किन्नवाइन सब मुखदे दकुन पे दागनोनी हतरक जलय दागंट विना लेद तुंगे पीयर मुखदे मेन हईड्रजन टी बैलेंस कर एच प्लस दाल मे पे हईड्रजन मे पे हईड्रजन अटाई एना ये अट बैलेंस कर अटक एच प्लस मम दागनवा इलांट अवसान वशे मंदे मुखदरण दिपे बैलेंस कर इलेक्ट्रॉन दागनवा पेटाउने मे पे समस्त आरोपण धन तुनाई मे पे समस्त आरोपण की धन हया हम धन अटाई रिण देखा धन हया दें इलेक्ट्रॉन दाने धनगति वेड़ी पे इतक धन हय धन तुन बस पुड़वा तुणा के इलेक्ट्रॉन मम दागनवा उन्न पलवनी स्टेप ऐना भाषमिक मध्य तुड़क उदय पांद्र करबा आम्लिक मध्यम तुड़कर अरे पास मुखदे देवनी स्टेप विधि हट प्रधान देवनी स्टेप इधर अभी करें
මෙතන තියෙන h+ සංඛ්‍යාව තියෙන්නේ h+ සංඛ්‍යාවට සමාන oh- සංඛ්‍යාව දෙපැත්තටම දාගන්නවා හරිද මොකද්ද මේ කොහේ හරි තියෙන h+ සංඛ්‍යාවට සමාන oh- සංඛ්‍යාව දෙපැත්තටම දාගන්න එක තමයි කරන්නේ හරිද එහෙනම් මොකද කරන්නේ h+ සංඛ්‍යාවට සමාන oh- සංඛ්‍යාව දෙපැත්තටම දාගන්නවා දෙපැත්තටම දාගන්නවා ආ බලමු කරන විදිය දැන් කොල්ලනේ මොකද දලා දින අම්මට සරි දකුණු පැත්තේ ඉන්නම 8ක් h+ එහෙනම් මම දාගන්න ඕනි 8ක් oh- කොහෙටද දෙපැත්තටම දාගන්නට වෙනවා එහෙනම් මේ පැත්තරත් මං 8ක් oh- දාගන්නා හරිද ඊට පස්සේ මොකද වෙන්නේ තුන්වෙනි ස්ටෙප් එක විදියට මේ දැන් මොකද වෙන්නේ h+ සහ oh- එකතු වුනම කාවද හැදෙන්නේ ජලයනේ බං හැදෙන්නේ එහෙනම් සුදුසු පරිදි ජල අණු සංඛ්‍යාවක් හදන්න තියෙන්නේ සුදුසු පරිදි ජල අණු සංඛ්‍යාවක් හදන්න ඔන්න එන මාත් එක හදමු දැන් දැන් මොකද වෙන්නේ 8ක් h+ උයි 8ක් oh- උයි එකතු වුනාම හැදෙනවා කීයක්ද 8ක් ජලය හැදෙනවා හරිද 8ක් ජලය හැදෙනවා ඊට පස්සේ ඉතිරි දැන් කවුද 3ක් ඉලෙක්ට්‍රෝන ඉතිරි තව මෙතනින් ඉතිරි ක්‍රෝමේට් අයනේ ඉතිරි දකුණු පැත්තේ ඉතිරෙනවා කොච්චරද Cr ධන 3ක් ඉන්නවා දැනටම 4ක් ජලයේ ඉන්නවා තව කවුද 8ක් oh- ඉන්නවා 8ක් oh- ඉන්නවා දැන් බලහන්කො වම් පැත්තේ ඉන්නවා ජල අණු 8ක් දකුණු පැත්තේ ඉන්න ජල අණු 4ක් එහෙනම් මොකද වෙන්නේ මේ 4ට මෙතනින් 4ක් කැපිලා 4ක් ඉතිරි වෙනවා එහෙනම් සමස්ත තුලිත සමීකරණය එන්නේ මෙන්න මෙහෙම 4ක් ජලය ධන 3ක් ඉලෙක්ට්‍රෝන ධන CrO4 2- මේකෙන් හැදෙනවා Cr ධන 3 ධන 8ක් OH- කියලා හම්බෙනවා පට්ට සුපිරිද සීන් එක තේරුණානේ මොකද්ද වෙන්නේ කියලා ආයෙසරක් අපි බලමු මොකද කරේ කියලා උදේ පාන්දර පොඩ්ඩනේ පළවෙනි ස්ටෙප් එක බං ආම්ලික මාධ්‍ය තුලිත කරගනි. හරිද? ආම්ලික මාධ්‍ය තුලිත කරලා ඒ ලැබෙන පද්ධතිය තමයි අපි ආතල් එකක් දෙන්නේ. ලැබෙන පද්ධතියේ මොකද කරන්නේ? තියෙන h+ සංඛ්‍යාවට සමාන oh- සංඛ්‍යාව දෙපැත්තම දාගන්නවා. හරිද? දෙපැත්තම දාගන්නවා. ඊට පස්සේ සුදුසු පරිදි ජල අණු සෙල්ලම කරනවා. එතකොට h+ සහ oh- එකතුල හැදෙන ජල අණු ගාන ඒක ගාරගෙන ඊළඟ හැපැත්තින කපලා ඔන්න බාෂ්පික මාධ්‍ය තුලිත සමීකරණය. පට්ට සුපිරියට තේරුණා. තව එකක් විතරක් බලමු. හරි. හරි අපි චුට්ටක් වෙනස් විදිහක් ගමු දැන් අපිට තියා හිතන්න cn- වලින් හරිද cn- වලින් හැදෙනවා cno- කියලා එකක් හරිද ඔන්නෝම හැදෙනවා හිතන්නකෝ අපි බලමු කොහොමද උගත තුලිත කරන්න කියලා පළවෙනි ස්ටෙප් එක මොකද්ද භාෂික මාධ්‍ය කරන්න යන්නේ එහෙනම් ඉබේ පාන්දර පීද මේ සබ් ස්ටෙප් එක මොකද්ද ආම්ලික මාධ්‍ය තුලිත කරන එක බා එහෙනම් ප්‍රධාන මූලද්‍රව්‍ය තුලිත කරමු දැන් ප්‍රධාන මූලද්‍රව්‍ය අපිට කාබන් නයිට්‍රජන් හිතා ගන්න බෑ කැමැතියක් කරන්න මෙතන කාබන් නයිට්‍රජන් එකයි මෙතන තින්නෙත් එකයි එහෙනම් බලපෑමක් නැහැ ලොකුවට ඊළඟ මොකද වෙන්නේ ඔක්සිජන් බැලන්ස් කරනවා ජල අණු දාලා දැන් මෙතන ඔක්සිජන් එකක් තියෙනවා එහෙනම් වම් පැත්තට දැන් ජල අණුවක් දාගන්න වෙනවා නේද පැටවුනේ වම් පැත්තට ජල අණුවක් දාගමු කොහෙන්ද අනේ 8ක් ලියුනේ ජල අණුවක් ලියවුම් ඊට පස්සේ මොකද වෙන්නේ හයිඩ්‍රජන් බැලන්ස් කරනවා H+ දාලා දැන් මෙතන හයිඩ්‍රජන් දෙකක් හම්බෙනවා ඒ දෙක බැලන්ස් කරන්න දකුණු පැත්තට දෙකක් H+ මන් දාගන්නා හරිද ඔන්න වැඩේ අවසානයේ මොකද කරන්නේ දෙපැත්ත බැලන්ස් කරලා ඉලෙක්ට්‍රෝන දාගමු ආරෝපණ බැලන්ස් කරන්න මේ පැත්තේ තියෙන සමස්ත ආරෝපණේ කොච්චරද ඍණ 1යි ධන 2යි ඔක්කොම ධන 1ක් හම්බෙනවා වම් පැත්තේ තියෙනවා කියද ඍණ 1ක් තියෙනවා එහෙනම් දැන් ඉලෙක්ට්‍රෝන දානකොට දාන්නේ ඍණ පැත්තට ධන පැත්තට තනියම තර්ක කරන්න පටස් ගාලා ඍණ පැත්තට දැම්මොත් මොකද බං එන්නේ ඍණ ගතිය තව ටිකක් වැඩි වෙනවා එතකොට මේක ජීවිතේ ධන කරන්න බෑ එහෙනම් වැඩි හැම වෙලෙම දාන්න එපා ධන ගතිය වැඩි දැනට එහෙනම් මේ පැත්තට මං ඉලෙක්ට්‍රෝන කීයක් දාන්න ඕනේ ධන 1 කේන ඍණ 1ට ඉලෙක්ට්‍රෝන 2ක් දාන්නට වෙනවා ඔන්න වැඩි එහෙනම් මං උදේ පාන්දර දැන් කිසි කරදරයක් නැතුව ආම්ලික මාධ්‍යමේක තුලිත කරගත්තා. දැන් යන් ඊළඟ ස්ටෙප් එකට. පැටවුනේ දැන් මම මොකද කරන්නේ? මේ දාගත්ත H+ සංඛ්‍යාවට මේකේ කොහේ හරි තියෙන H+ සංඛ්‍යාවට OH- සංඛ්‍යාව දෙපැත්තටම දාගන්න ඕනේ. නේද? දෙපැත්තටම දාගමු. දැන් මෙන්න මෙතන තියෙනවා H+ දෙකක්. එහෙනම් මම මේ පැත්තට දෙකක් OH- දාගන්නවා. දෙපැත්තටම දාන්න ඕන නිසා මෙන්න මෙතනටත් දෙකක් OH- දාගන්නවා. ඔන්න වැඩි. හරිද? ආ දැන් ඊට පස්සේ සුදුසු පරිදි ජල අණු සෙල්ලම බලන්න තර්කෙ මොකද්ද H+ සහ OH- එකතු වෙලා හැදෙන්නේ කාවද ජලයක් ජල අණුවක් හැදෙන්නේ නේද එහෙනම් මේ පැත්තෙන් මොකද වෙන්නේ මෙන්න මේ දෙකක් H+ දෙන දෙකක් OH- වලින් හැදෙනවා දෙකක් ජලය හැදෙනවා උදේ පාන්දර දැන් ඉතිරි කවුද දෙකක් ඉලෙක්ට්‍රෝන ඉතිරි ඊට පස්සේ තව CnO- ඉතිරි CnO- ඉතිරි ආ දැන් මේ පැත්තට එමු මේ පැත්තේ තියෙනවා ඉතින් කවුද දෙකක් OH- ඊට පස්සේ H2O ඊට පස්සේ CN- ඉන්නවා ඔන්න වැඩේ දැන් බලන්න තව මොන හරි කරන්නේ ආ ජලය කපුම් මේ මෙතන දිනන ජලය එකක් මෙතන ජලය දෙකක් තියෙනවා එහෙනම් මෙන්න මේ පැත්තේ දින ජල අණුවට මෙතන එකක් අයින් වෙනවා එහෙනම් මේකේ සමස්ත තුලිත සමීකරණය මට හම්බෙන්නේ දෙකක් OH- දන ඊට පස්සේ CN- මේකෙන් හැදෙනවා CNO- දන
ජලය ධන දෙකක් ඉලෙක්ට්‍රෝන කියලා. ඔන්න සමස්ත තුනිත සමීකරණය. පට්ට ලේසිනේ බං. ඌව තමාර පොත් පුරවල ලියාගත්තේ ස්ටෙප් පිටුවක් විතර මෙච්චරක් මෙච්චරක් කරලා. ලැජ්ජාය පණ යනවා. ඌව ඉතින් ආයය කරන්න. ආයය කරන්න. එතකොට වැඩේ හරි. මේව ඉතින් හොඳට පිළිනවා. මට ආයසරක් කියන් තියෙනවා. අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේවා බලන් හිටියා කියලා ලැබෙන මගුලක් නැහැ. හරිද? කොලයක් පෑනක් අරන් ගල ලියහන්. හරිද? Taman තීරණය කරන්න මේව මං ලියලා ගොඩ දා ගන්නවද නැත්නම් හැමදාම හිටපු ගුණා වගේ දිගටම ඉන්නවද කියලා. එතකොට අර Tamanට තියෙන හැමදෙල බෑ වැඩක් කරන්න වෙනවා කියලා. එහෙනම් පැටවුනේ මේව හදාගමු. සුපිරියට වැඩේ කරගමු. පුදුම ලේසිකේ තේරෙනවනේ. හරිද? ඒ නිසා ලැබෙන chance එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. හරිද? මං ඉතුරු වීඩියෝස් ටික ඉක්මන් ඉක්මන දෙන්න. ඊළඟ අපිට තියෙන එතකොට රෙඩොක්ස් ප්‍රතික්‍රියා ඔක්සිකරණ අංක වලින් තුලිත කරන්න තියෙනවා. තව වීඩියෝස් දෙකක් එන්න තියෙනවා. රෙඩොක්ස් ප්‍රතික්‍රියා එකයි මොනවාද ද්විදා කරන ප්‍රතික්‍රියා එකයි. මේ දෙකම මං පුළුවන් ඉක්මන්ට දෙන්න. හරිනේ වැඩේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මන්ටම හම්බෙමු. ජය වේවා.